කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක් සභාපතිතුමනි මගේ ප්‍රශ්නය දැන් විමර්ශන සිදු කළා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා පසුව මහාධිකරණයේ නඩු පැවරීමක් සිදු කරනවා විත්තිකරු විදියට නම් කරලා මොන වගේ දඩුවමක්ද අපේ නීති පොතට අනුව මේ වරදට ලබා දෙන්නට හැකියාව තියෙන්නේ විමර්ශන සාර්ථකව අපිට මේ චෝදනාව ඔප්පු කරන්නට හැකියාව ලැබුණොත් ඔව් දැන් දරුවන්ට එරෙහිව තිබෙන අපරාධ අතර බරපතලම අපරාධයක් හැටියට තමයි මේක මනුෂ්‍ය ඝාතනයක් හැටියට තමයි සැලකන්න පුළුවන් වෙන්නේ. ඒ පොදුවේ මනුෂ්‍ය ඝාතනය කියන දණ්ඩ සංග්‍රහය තියෙන චෝදනාව තමයි මේ සැකකරුට එරෙහිව ඉදිරිපත් වෙන්නේ. හැබැයි ඊට අමතරව මේ ක්‍රියාව සැලසුම් කිරීම ඒ වගේම ලිංගිකත්වර කිරීමට තැත් කිරීම පැහැරගෙන යාම වගේ චෝදනා පත්‍රයක් බොහෝ දුරට ගොනු කරනවා මේ සැකකරුවා සම්බන්ධයෙන් තියෙන ඔහුගේ ක්‍රියාකාරකම් දිහා බලලා. ඒතර මේ කාරණය මහේස්ත්‍රාත් අධිකරණයට තමයි ඉදිරිපත් වෙන්නේ මුලින්ම ඔබ කිව්වා වගේ අපි කියන්නේ ලඝුන උන්නඩු විභාගයක් කියලා නන් සමරි ට්‍රයල් එකක්. ඒතර ලඝුන උන්නඩු විභාගයේදී මහේස්ත්‍රාත්තුමා ගරු අධිකරණයේ සලකලා බලනවා මේ සැකකරුට එරෙහිව ඉදිරි කටයුතු කරන්නට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවාද කියන අර්ධ අධිකරණ කටයුත්තක් තමයි මෙතනදී මහේස්ත්‍රාත්තුමා විසින් කරන්නේ. ඒතර මේ අර්ධ අධිකරණ කටයුත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා අපි විශ්වාස කරනවා විමර්ශනධාරීනුත් හිතනවා අපිට ප්‍රමාණවත් කරුණු තිබෙනවා මේක ඉහළ අධිකරණයක් ඉදිරියේ විභාග කරන්න. ඒ අනුව නීතිපතිවරයා වෙත මේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පස්සේ මේ නන් සමරි ට්‍රයල් එක නීතිපතිතුමා විසින් අධිචෝදනා පත්‍රයක් යටතේ මේ සැකකරුට එරෙහිව නඩු පැවරීමක් කරනවා. ඒතර ඒතනදී මේ පොලිස් නිලධාරීන් ඇතුළු විමර්ශනධාරීන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් බවට පත් වෙනවා. රජයට එරෙහිව කරපු අපරාධයක් කියලා තමයි මේක සලකන්නේ. ඒ අනුව මහාධිකරණයේ විසින් මේ සැකකරුට එරෙහිව තිබෙන චෝදනා සාධාරණ සැකෙන් තොර ඔප්පු කරන්නට පුළුවන්කම ලැබුණු වහාම අධිකරණයේ විසින් මහාධිකරණයේ විසින් මේ තැනැත්තාට මරණ දඬුවම නියම කළ හැකි. මරණ දඬුවම නියම කළ හැකි. ඊට අමතරව ඔහුට තිබෙන තවත් චෝදනා තිබෙනවා මම පෙර සඳහන් කරා වගේ පැහැරගෙන යාම සැලසුම් කිරීම ලිංගිකත්වර කිරීමට තැත් කිරීම වගේ චෝදනත් ඒ අතරේ සහතික කරගන්න පුළුවන් නම් තහවුරු වෙනවා නම් අධිකරණ ඉදිරියේ සාක්ෂි මගින් තවත් මරණ දඬුවමට අමතරව තවත් දඬුවම් දඩ මුදලකට යටත් කිරීම වගේ දඬුවම් තමයි තිබෙන්නේ ඒ නිසා අපි හිතනවා මේ තියෙන සාක්ෂි කරුණු ප්‍රමාණවත් පරිදි ගොනු කරගන්න පොලිස් නිලධාරීන් විසින් ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මහාධිකරණයට මේ නඩුව අරගෙන යන කාල සීමාව තුළ සැකකරුගේ පාර්ශවයෙන් ඉල්ලීමක් ලැබුණොත් අප ලබා දීමේ අධිකරණමය බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට තියෙනවද මේ වරදට අදාළව? ඇත්ත වශයෙන්ම මහාධිකරණය තමයි අප ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැකකලා බලන්නේ. අපි හිතනවා යම් ආකාරයකින් මේ සැකකරුට අප ලබා දීමක් කරොත් හිතන විමර්ශන අපේ නියෝජ්‍ය පොලිස් පොතුමියත් එකඟ වෙයි මහජන කැළඹීමක් ඇති වෙන්න පුළුවන් ඒක සැකකරුවාගේ පාර්ශවයටත් MC ඩැමේජ් එකක් වෙන්නට පුළුවන් ඒක අවිධිමත් වශයෙන් දෙන්න පුළුවන් ඒ නිසා අපි තිත්සාස කරන්නේ අප ලබා දීමකින් තොරව මේ විමර්ශන කටයුතු ඉදිරියට යාම සුදුසුයි කියලා අපි නිරීක්ෂණය කරනවා සභාපතිතුමනි අනිත් එක දැන් මම දන්නවා මේක විවාදාත්මක තත්වයක් මේක සමාජයේ ඉහළ ස්තරයේ උගතුන් අතර පවා විවාදාත්මකව තියෙන තත්වයක් නමුත් මෙවැනි සිදුවීම් වලින් අපි කම්පණයට ලක් වුණාට පස්සේ මෙවැනි අපරාධ උහුලන්නට බැරි නිසා සමාජයෙන් එල්ල වෙන ඉල්ලීමක් තමයි එල්ලුම් ගහට නියම කරා කියලා එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේවැනි වැරදි අපිට නවත්තන්න බෑ. ඇතුළට ගිහිල්ලා හොඳට කාලා බීලා ඉඳී. ඒ නිසා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනේ අඩුම තරමේ මේ දරුවන්ට අපරාධ කරන පාපතරයන්ට එරෙහිව එල්ලුම් ගහ ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේ ගැන. මොකද ඔබතුමාගේ මතය සහ ළමා ආරක්ෂක අධිකාරිය මේ ගැන හිතන්නේ? ඔව් අත වශයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක් අපි කළ යුතු කාරණයක්. නමුත් සමාජයේ අපි කාලාන්තරයක් තිස්සේ දැක්කා විශේෂයෙන්ම මේ දරුවන් සම්බන්ධයෙන් දරුවන් දූෂණය ලක් කරන දරුවන් ඝාතනය කරන අයට මරණ දඬුවම නියම කිරීමෙන් පමණක් නොවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරන්නට කියලා. නමුත් ස්ත්‍රී දූෂණයකදී බරපතල ලිංග අපයෝජනයකදී මහාධිකරණයේ විසින් ළමා දූෂණයකදී වසර 20ක දක්වා බරපතල වැඩ ඇති සිර දඬුවමක් තමයි නියම කරන්නේ. නමුත් මේ ඝාතනයට මරණ දඬුවම නියම කරන්න පුළුවන් වරදකරු වුවහොත්. නමුත් මේක එක්තරා ආකාරයක ක්‍රියාවලියක් තිබෙනවා. මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කිරීමෙන් පස්සේ ඒ ගරු අධිකරණය විසින් දෙන නියෝගය සඳහන් වෙනවා ගරු ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනකදී මේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි කියන එක. එතකොට ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නීතිමය ප්‍රතිපාදනයක් හා බැඳුණු කාරණයක්.
ඇතැම් නීතිවේදීන් යෝජනා කරන තත්ත්වයන් අපි නිරීක්ෂණය කළ තිබෙනවා. එහෙමනම් එය ආණ්ඩුක්‍රමස්ථාවේ මේ ජනාධිපතිතුමාගේ බලතල වලින් බැහැරව වෙන ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න කියන කාරණය. ඉතින් මහාධිකරණයට මේ බලය ලබා දෙන්න ඔහෝ යම්සේ ඉහළ අධිකරණයක් විසින් තහවුරු කරන දිනකද හෝ ඒකට යම්සේ ආකාර නීතිමය ප්‍රතිසංස්කරණයක් කළ මෙන් සුදුසුයි කියන නීතිවේදීන්ගේ මතයක් තිබෙනවා. කෙසේතත් මිනිස්සු හිතනවා මරණ දඬුවම නියම කරපු ගමම්ම සමාජයට පණිවිඩයක් ලැබෙනවා කියලා. අපි අත්‍යවශ්‍යයෙන් මේ දඬුවම් ලබා දීමේ අරමුණු අතර මේ සමාජයට දෙන පණිවිඩයත් ඉතාමත් වැදගත්. ඒකට අපි ඩිටරන්ස් කියලා කියන්නේ නිවර්තනයක් කියලා කියන්නේ සමාජයේ මේ වරදකරුවන්ට දඬුවම් දෙන ආකාරය බලාගෙන ඉන්න සමාජය ඒ තමාටත් යම් සියාකා දිනක අපරාධයක් කරොත් දඬුවම් විඳින්න සිදුවේ කියන මානසික ස්වභාවය මත ඔවුන් අපරාධ මානසින් දැන් ඕනම කෙනෙකුට මානසික ස්වභාවයන් තිබෙනවා. නමුත් හැමෝම ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. තමයි මානස පාලනය කරගන්න. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ මේ දරුවන් අපයෝජන කිරීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ අයගේ මේ මනෝභාවයන් පාලනය කර ගැනීම තමයි අරන් වෙන අධ්‍යාපන මට්ටමක ඉන්නවද ඔවුන් මානසික තත්ත්වයක ඉන්නවද කියන ගැටලුව තිබෙනවා. ඒ නිසා මේක ඉතාම සැලසුම් සහගත ඒ අවස්ථාව සහ මනෝභාවයන් තියෙන්න පුළුවන්. උනන්දුවක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් අවස්ථානුකූලව ඒ මනෝභාවය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන අවකාශය වෙනස් කරන්න, අවස්ථාව වෙනස් කරන්න. මේ යම් විදියකින් මේ අටළුගම දැරිය වැඩිහිටියෙක් එක්ක නම් මේ වෙළඳසැලට ගියේ. මව සමග නම් වෙළඳසැලට ගියේ. සමහරට ඒ අවකාශය සහ අවස්ථාව අහිමි වෙනවා. මනෝභාවය තියෙන කෙනාට ඒ අපරාධ නිත වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒවා ගොඩක් වෙලාවට මේ අපරාධ වැළක්වා ගැනීම නිවාරණයේදී කතා කරන සිද්ධාන්ත සහ මූලධර්ම බැඳිලා තියෙනවා. සාමාන්‍ය ජනතාවට ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපි හැමතිස්සෙම දරුවෝ ගැන අවධානයෙන් ඉන්න. සරලම කාරණේ අපි අනුමාන කරන්න මොන අවස්ථාවකද හෝ දරුවාට විපතක් වෙයි අනතුරු වෙන්නත් පුළුවන්නේ. මේ අපයෝජන විතරනේ අනතුරුත් වෙන්න පුළුවන්. ඒ හින්දා දෙමෝපියෝ හිතන්නේ හැමතිස්සෙම මගේ දරුවා හැමතිස්සෙම මගේ අවධානයෙන් ඉලෙහෙන්නේ නැහැ. මම හැමතිස්සෙම යා යන එන තැන් කරන කියන තැන් බලනවා කියන අදහස වැදගත් වෙනවා මං හිතන්නේ.